අපාය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කිසිම කෙනෙක් අපේ රටේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවනේ. හැබැයි අපි කවුරුවත්ම මේ අපාය කියන එක සැබෑවටම නම් දැකලා නැහැ. ඔන්නේ හීනයත් හැබැයි කරමින් මෑතකදී ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් ගොඩක්ම භයානක අපායක් අපේ මේ විශ්වයෙන් සොයාගත්තා. ඉතින් කතා කරමු ඒ ගැන මේ සුවිශේෂී වීඩියෝ එකේ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න දැම්ම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාට හැමදාම මේ වගේ වීඩියෝ මගේ channel එකෙන් දැක බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි කෙලින්ම යමු අපේ වීඩියෝ එකට. මෑතකදී විද්‍යාඥ සොයාගත් අපාය. අපාය කියලා කියන්නේ ගොඩක් දුක් විඳලා මිය යන්න වෙන ස්ථානයක් විදිහට පොත්පත්වල සඳහන් වෙන නිසා මනුස්සයෙට එහෙම ඉරණමක්වත් වෙන ග්‍රහලෝකයක් තමයි විද්‍යාඥ සොයාගන්න සමත් උනේ. මේ ග්‍රහලෝකය කොයිතරම් භයානක ග්‍රහලෝකයක්ද කියලා කියනවනම් විද්‍යාඥ මේක අපාය එහෙමත් නැත්නම් හෙල් ප්ලැනට් කියන නමින් නම් කරලා තියෙනවා. විද්‍යාත්මක භාෂාවෙන් K2141b කියලා හඳුන්වන මේ ග්‍රහලෝකය දැන්ට විද්‍යාඥයින් සොයාගත්ත භයානකම තත්ත්ව තියෙන ග්‍රහලෝකයේ විදිහට හඳුන්වනවා. අන්නේ විදිහට අපි මේ පෘථිවියේ ඉඳන් අහසේ පේන තරු රටාවක් වෙන කුම්භ රාශිය දිහාට හැරිලා හරියටම මේ දිහාවට ආලෝක වර්ෂ 202ක් ගමන් කරාට පස්සේ තමයි අපිට මේ අපාය කියන ග්‍රහලෝකය බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ මේ විශ්වයේ තියෙන ගොඩක් ග්‍රහලෝක තරුවක් වටා පරිභ්‍රමණය වෙන නිසා තරුවට ගොඩක්ම ආසන්නෙන් තියෙන ග්‍රහලෝක ලාවා වලින් පිරීලා තමයි තියෙන්නේ. හැබැයි ඒ අතරිනුත් විද්‍යාඥයින් හොයාගත්ත මේ අපාය කියන ග්‍රහලෝකය මේ ග්‍රහලෝකයට අදාළ තරුවට ගොඩක්ම ආසන්නෙන් තියෙන නිසා ඒ ග්‍රහලෝකයේ මතු පිට සම්පූර්ණයෙන්ම ලාවා වලින් නිර්මාණය වුණු සාගරයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ග්‍රහලෝකයේ වටේ තියෙන වායුගෝලය සම්පූර්ණයෙන්ම විෂසහිත ලෝක වර්ගවල වාෂ්ප වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පෘථුවියට දිවාරය කියන අවස්ථා දෙකම ඇති වෙන්නේ පෘථුවිය තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වන නිසා වුණත් මේ අපි කතා කරන අපාය කියලා හඳුන්වන ග්‍රහලෝකයේ එහෙම භ්‍රමණය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ග්‍රහලෝකයේ තරුව දිහාවට යොමු වෙලා තියෙන අර්ධය සෙල්සියස් අංශක 3000ක් තරම් අධික උෂ්ණත්වයකට රත් වෙලා ලාවා වෙලා තිබුණත් හිරු එළිය වැටෙන්නේ නැති පැත්ත සම්පූර්ණයෙන්ම අයිස් බවට පත් වෙලා සෙල්සියස් අංශක ඍණ 200ක් වගේ ගොඩක් අඩු උෂ්ණත්වයක් තමයි ඒ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උණුසුම් ලාවා තියෙන පැත්තෙන් වායුගෝලයට ලෝහ වර්ග වගේ දේවල් වාෂ්ප වෙලා ගිහින් පස්සේ මේ ග්‍රහලෝකයේ මතට එක එක වෙලාවට ගල් වැසි වැටෙන එක සිදු වෙනවා. මම කලින් සඳහන් කළ මේ ග්‍රහලෝකයේ තියෙන ලාවා සාගරයේ කිලෝමීටර් 100කටත් වඩා ගැඹුරුයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ ග්‍රහලෝකයේ එක පැත්තක අධික උෂ්ණත්වයක් අනිත් පැත්තේ අධික සීතලක් තියෙන නිසා වායුගෝලයේ පීඩනය වෙනස් වෙලා මේ ග්‍රහලෝකයේ සුළං පැයට කිලෝමීටර් 5000ක විතර වේගයකින් හමාගෙන යනවා කියලත් විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. අන්න ඒ නිසා එක පැත්තකින් අපිව පිච්චිලා වාෂ්ප වෙලා යන තරම් අධික උෂ්ණත්වයකුත් අනිත් පැත්තෙන් අපිව ගල් වෙලා මිය යන තරම් අධික ශීතලකුත් ඒ වගේම වායුගෝලයට වෙලා හිටියොත් අද සුළං සහ ගල් වර්ෂාවලට අහුවෙන මේ ග්‍රහලෝකය සැබෑවටම අපායක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න දැන් අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. ඉතින් වීඩියෝ එකෙන් නොදන්න දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. මේ ගැන නොදන්න අය ඉන්නවා නම් එයාලටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනින්ම තවත් මේ වගේ දැනුම කුතුහලයේ පිරුණු ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.